ආයුබෝවන් බර වැඩිවීම නිසා ඔබත් කනසල්ලෙන්ද මම අද කතා කරන්න යන්නේ බර වැඩිවීම නිසා කනසල්ලෙන් සිටින ඔබ දැන සිටිය යුතුම කරුණු හයක් ගැන වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න මේ වගේ videos දාපු ගමන් දැනගන්න එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න ශරීරයේ බර වැඩිවීම නිසා කනසල්ලෙන් සිටින ඔබ දැන සිටිය යුතු මුල්ම කරුණ උදැසන ආහාර වේල මග අරින්න එපා. සාමාන්‍ය පුද්ගලයෙකුට දැන් පවතින වාතාවරණය සමග උදැසන කියන්නේ හරිම කාර්යබහුල වෙලාවක්. මේ නිසා බොහෝ දෙනෙක්ට උදැසන ආහාර වේල මග හැරීමේ සම්භාවිතාව බොහොම වැඩි. උදැසන ආහාරයේ මග හැරීමෙන් අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ අහිමි විය හැකි අතර එමගින් ඔබට නිතර නිතර බඩගිනි දැනීම ඇති වෙන්න පුළුවන්. මේ නිසා දවස පුරා වැඩිපුර ආහාර ගැනීමට සිදු වෙන්න පුළුවන්. දෙවන කරුණ ආහාර හොඳින් විකා ගිලින්න. ඔබ ආහාර හොඳින් හපන විට වඩාත් සෙමින් ආහාර ගැනීමට සලස්සයි. එය ආහාර ගන්නා ප්‍රමාණය අඩුවීම හා සම්බන්ධ වේ. වේගයෙන් ආහාර ගන්නා අය තරබාරු වීමට බොහෝ ඉඩකඩ ඇත. තුන්වන කරුණ නම් අවශ්‍ය තරමට වතුර පානය කරන්න. වතුර වීදුරුවක් පානය කිරීම මගින් අතිරේක කැලරි පරිභෝජනය කර අවසන් කළ හැකිය. සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට බීමට අවශ්‍ය වතුර ප්‍රමාණය ලීටර් 2-3 අතර පමණ වේ. හතරවන කරුණ නම් ප්‍රධාන ආහාර වේල් නියමිත වේලාවට ගන්න. ප්‍රධාන ආහාර වේල් නියමිත වේලාවට ගැනීමෙන් කැලරි වේගයෙන් දහනය වීමට උපකාරී වේ. ඒ වගේම මේදේ සහ සීනි අධික ආහාරවලට ඇති පෙළඹවීම අඩු කරවයි. පස්වන කරුණ නම් කැලරි අඩු පළතුරු සහ එළවලු ආහාරයට එක් කර ගන්න. කැලරි අඩු පළතුරු සහ එළවලු මේදය සහ ඉහළ තන්තු බර අඩු කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය තුනක්. හයවන කරුණ නම් තන්තු සහිත ආහාර ආහාරයට එක් කර ගන්න. කෙඳි විශාල ප්‍රමාණයක් අඩංගු ආහාර බර අඩු කර ගැනීම සඳහා බෙහෙවින් උපකාරී වේ. තන්තු හමුවන්නේ පළතුරු සහ එළවලු, ඕට්ස්, දුඹුරු සහ පැස්ටා, බෝංචි, කඩල සහ පරිප්පු වැනි ආහාරවලිනි. ඉතින් මම හිතනවා අදත් මගේ වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. මගේ YouTube channel එක subscribe කරලා දිගටම අපි එක්ක එකතු වෙන්න. තවත් වීඩියෝ එකකින් හම් වෙනකම් ඔබට සුබ දවසක් ආයුබෝවන්.